අයිබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා වෙකරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ ඉන්නේ මහනුවර වැවරවුමේ. ඉතින් මහනුවර නගරයට ලස්සන සුන්දර දවසක්. ඉතින් පුංචි වර්ෂාපතනයකුත් එක්ක පුංචි පින්නකුත් යන දවසක්. ඉතින් ලස්සනම තැනක් තමයි ඒ වගේ දවසකට මහනුවර වැවරවුම කියන්නේ. ඉතින් මම මේ මහනුවර වැවරවුම දිගේ ඔයාලා වෙකරගෙන යන්නේ අද අරන් යන ප්‍රොපර්ටිය පෙන්වන්න. එතකොට මහනුවර මේ වැවරවුමට ආසන්න නම් නෙවෙයි පිහිටලා තියෙන්නේ. අද මම මේ ගෙනල්ලා තියෙන දේපළ පිහිටලා තියෙන්නේ මැණිකින්න ප්‍රදේශයේ වලල. මැණිකින්න වලල ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මම මේ මහනුවරින් දැන් ඔයාව එතෙන්ට එක්කන් යන්න පුළුවන් ලේසිම සහ පහසුම මාර්ගයෙන් තමයි මම අද ඔයාලව එක්කරගෙන යන්න හදන්නේ. ගොඩක් දෙනෙක් වලල කියලා හිතුවහම හිතන්නේ කටුගස්සට හරහා මඩවල ඒ පැත්තෙන්ම යන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඊට වඩා ළඟ මහනුවර රංගනයට ඉතාම කෙටි කාලයකින් පිවිසෙන්න පුළුවන් මාර්ග තියෙනවා. ඉතින් මම ඒ මාර්ගයේ දිගේ ඔයාලව අද එක්කරගෙන යන්නම්. මම දැන් මේ ඉන්නේ මහනුවර වැවරවුමේ දළදා මාලිගාවේ පිටුපස දොරටුව අබියස. ඉතින් මම මෙතනින්ද ඔයාලට පෙන්වන්නම් යන්න පුළුවන් කෙටිම මාර්ගය. අපි මෙතනදී මීටරේ 0 කරලා මම ඔයාලට පෙන්වන්නම්. එතකොට මහනුවර දළදා මාලිගාව ළඟ ඉඳලා මේ දෙපළට කොච්චර දුරක් තියෙනවද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්. ඔන්න මම දැන් මේ යන්නේ තැන්නේ කුඹුර මාර්ගයේ දිගේ. ඉතින් මේ මාර්ගයේ දිගේ ඉදිරියට එනකොට ඔයාලට හම්බෙනවා මෙන්න මෙතනින් බූවැලිකඩ හන්දිය. මෙතනින් වම් පැත්තට පහළට හරවන්න අරුප්පල පැත්තට. අරුප්පල මාර්ගයේ දිගේ ඉදිරියට එනකොට ඔයාලට හම්බෙනවා මෙන්න මෙතන අරුප්පල ප්‍රධාන පාලම. ඉතින් මේ පාලම පැන්න ගමන් මෙන්න මෙතනින් දකුණු පැත්තට අපි හැරෙන්න ඕනේ සිරිමල්වත්ත අමුණුගම යන පාර පැත්තට. ඒ මාර්ගයේ දිගේ ඉදිරියට එනකොට ඔයාලට හම්බෙනවා මෙන්න මෙතන සිරිමල්වත්ත අම්බලම ළඟ හන්දිය. මෙතනින් හරවන්න වම් පැත්තට ගුණෑපාන පාරට. ඉතින් ගුණෑපාන මාර්ගයේ දිගේ ඉදිරියට එද්දී මෙන්න මෙතන වම් පැත්තේ ඔයාලට හම්බෙනවා ගුණෑපාන පෝස්ට් ඔෆිස් එක. ඒත් එක්කම ඉදිරියට එනකොට පාර දෙකට බෙදෙනවා. මෙන්න මේ බෙදෙන තැනින් දකුණු පැත්තට හරවන්න මැණිකින්න ප්‍රධාන මාර්ගයේ පැත්තට යන පාරට. එතකොට මේ මාර්ගයේ දිගේම කොහෙටවත් හරවන්න නැතුව කෙලින්ම ඉස්සරහට එන්න. එතකොට ඔයාලට හම්බෙනවා වලල හන්දිය. මේ ඇවිල්ලා දිගණ ඉඳලා දිගණයට යන මැණිකින්න හරහා දිගණ මඩවල ඉඳලා එන මැණිකින්න හරහා දිගණ යන මාර්ගය. එතකොට ඔන්න ඔය උඩ තියෙන පාර දිගේ තමයි අපි ආවේ. මෙන්න මේ පැත්තට ගියොත් එහෙම අපිට යන්න පුළුවන් මඩවල කටුගස්සට ඒ පැත්තට. එතකොට ඒත් එක්කම පාරෙන් අනිත් පැත්තට කෙලින්ම පාර යන්නේ මැණිකින්න හරහා දිගණට. එතකොට මෙන්න මෙතන තමයි වලලහන්දිය. වලලහන්දිය මෙන්න මෙතනින් උඩට තියෙන වාවින්න මාර්ගයේ තමයි අපි යන්න ඕනේ. වලලහන්දිය ඉඳලා වැඩි දුරක් යන්න නැහැ. ඉතාම ආසන්නයේ තමයි අපි හිටලා තියෙන්නේ මෙන්න මේ වාවින්න ප්‍රධාන මාර්ගයට මුහුණලාම. මේ මාර්ගයේ දිගේ ඉදිරියට යනකොට ඔයාලට හම්බෙයි මෙන්න මෙතන තට්ටු තුනක වගේ බිල්ඩින් එකක්. ඔතන තියෙන්නේ බේකරියක්. ඒ බේකරිය පහුවලා ඉස්සරහට යනකොට මෙන්න මෙතන දකුණට වංගුව ගත්ත ගමන්ම වම් පැත්තේ වලට හම්බෙනවා අලුතෙන් හදපු කඩකාමර කීපයක්. ඒ කඩකාමර කීපය පහුවෙනකොටම මෙන්න මෙතනින් වම් පැත්තට හැරෙන්න තියෙන්නේ අද අපි අරන් ආපු දේපළට. එතකොට මෙතනින් ඇතුළට හැරිලා මාර්ගයේ ඇතුළට දේපළට ගියාට මෙන්න මෙතන ඔයාලට පේනවා දකුණු පැත්තේ සුද්ධ කරලා ඉඩම තියෙනවා ප්‍රධාන පාරට මුහුණලාම. ඉතින් මෙන්න මෙතන ප්‍රධාන පාරේ ඉඳලම පිටුපසට තමයි දේපල, ඒ කියන්නේ මේ ඉඩම තියෙන්නේ. ඔන්න දැන් ඉවස ළඟට ආවා. ඔන්න කිලෝමීටර් 8යි මීටර් 400යි තියෙන්නේ ගුණෑපාන හරහා මහනුවර දළදා මාලිගාව ළඟට. හරි, ඔන්න දැන් මම දේපල ඉස්සරහා ඉන්නේ. ඔයාලට මම මතක ඇති දැන් මෙන්න මේ පැත්තේ දැන් තමයි අපි ආවේ. මම ඔයාලට පෙන්නපු කඩකාමර කීපය තමයි ඔයාලා දැක්කේ. එතකොට මේ පැත්තෙන් ගියොත් එහෙම තව යන්න පුළුවන් වාවින්න ඒ හරහා වත්තේගම මාතලේ පැත්තට යන්න පුළුවන්. ඒ වගේම තමයි පන්විල පැත්තට යන්න පුළුවන්. ඉතින් ප්‍රදේශ කීපයකටම යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ පාරෙන් ඔය සුද්ධ කරලා තියෙන්නේ අද අපි අරන් ආපු දේපළ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් පාරට ප්‍රධාන පාරට මූණත කොච්චරක් තියෙනවද කියලා. ඔයාලට බලාගන්න පුළුවන් මේ සුද්ධ කරලා ඉවරුණ සීමාව. ඉතින් එන්න ඒක තමයි ප්‍රධාන පාරට තියෙන මූණත. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අඩි 100ක විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. වලල හන්දියට මෙතන දේපළ ළඟ ඉඳලා තියෙන්නේ හරියටම මීටර 100ක විතර වගේ දුරක්. ඒ කියන්නේ වලල මේ අපි දන්නවා හොඳ පාසලක් තියෙනවා වලල සෙන්ට්‍රල් එක. ඉතින් වලල සෙන්ට්‍රල් එකට මෙතන දේපළේ ඉඳලා මීටර 100ක දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන පාරෙන් මේ ඇතුළට එන මාර්ගයේ ඔයාලට පේනවා දෙපැත්තේ පැති බෙමි දෙක දාලා පාර හදලා තියෙනවා ඊටාම පිළිවෙලකට. ඉතින් මේ මාර්ගයේ යන්නේ ඔයාලා හිතන්න එපා මේක පොදු මාර්ගයක් කියලා. මේක පුද්ගලික මාර්ගයක් විදිහට තමයි තියෙන්නේ. නිවාස දෙකකට පමණයි. ඒ කියන්නේ අපි මේ අද අරන් ඇවිල්ලා තියෙන දේපළට සහ ඊට අමතරව තවත් එක් නිවසකට පමණමයි මේ පාර පාවිච්චි කරන්නේ.
මේවාල දකින්න ඉඩම. ඉතින් බලන්න මේ වගේ කාපට් පාරකට බුහුණලා මේ වගේ ෆ්ලැට් ඉඩමක් හොයාගන්න මහනුවර රැවටින් ඇත්තටම ගොඩක් අපහසුයි. ඉතින් මේ ඕනට හම්බෙලා තියෙන හොඳම හොඳ අවස්ථාවක්. මොකද මේ දේපල ඔයාලට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. නිවස තියෙන්නේ ඉඩමේ මැද හරියකට වෙන්න. එතකොට ඔයාලට අවශ්‍ය නම් ඉදිරිපස කොටස යම් කිසි ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් ඉතාම පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දන්නවා මෙම ස්ථානයේ ඉඳලා හැම තැනටම යන්න ඉතාම පහසුවෙන් යන්න පුළුවන් පාරවල් තියෙනවා. ඒ කියන්නේ මඩවල හරහා කටුගස්තර යාමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ බාවින්න මාර්ගයේ දිගේ ගිහිල්ලා වත්තේගම හරහා මාතලේ අනුරාධපුරය ඒ පැත්තට යන කෙනෙක් ඉන්නවා නම් ඒ පැත්තට යන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වලල හන්දියට ගියාට පස්සේ අපි ආපු ගුණෑපාන පාර හරහා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතාම පහසුවෙන් කෙටි කාලයකින් මහනුවරට කිසිම ට්‍රැෆික් එකක් නැතුව මහනුවරට යන්න පුළුවන් හොඳම සහ කෙටිම මාර්ගය තමයි අද මම ඔයාලව එක් කරගෙන ආවේ. ඉතින් ඒ මාර්ගෙ දිගේ මහනුවරට යන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වලලහන්දියෙන් වම් පැත්තට ගිහාම දිගන මැණිකින හරහා දිගන ඒ වගේම මහියංගණය යන පැතිවලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හොඳ කේන්ද්‍රස්ථානයක වගේ තමයි මේ දේපල පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඉතාම පහසුවෙන් ඔයාලට ඕනෑම ව්‍යාපාරික අවස්ථාවකට උනත් යොදා ගැනීමේ හැකියාව තියෙනවා මේ දේපල. මෙතන ඇත්තටම අලවිය සිදුවන්නේ නමුත් මේ ඉඩමේ වටිනාකමට පමණයි. මේ නිවස ඔයාලට නොමිලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ නිවස ඔයාලට ඇතුළට ගියාට පස්සේ බලාගන්න පුළුවන් මේ වීඩියෝකේ අවසානය වන තෙක් රැඳී ඉන්න මම සම්පූර්ණ විස්තරෙම ඔයාලට මේ හරහා ආවරණය කරනවා. ඉතින් මේ නිවස තව අවුරුදු ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 50කට වැඩිය කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය නම් පොඩි පොඩි අලුතඩියක් කටයුතු සිද්ධ කරලා යම් කිසි වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ නිවසේ පිටිපස ඉඩමේ කොටස. ඉතින් මම කලින් සඳහන් කරා මේ නිවස පිටලා තියෙන්නේ ඉඩමේ මැදට වෙන්න. මෙතන තියෙනවා සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 85ක ප්‍රමාණයක්. ඉතාම නිදහස් නිෂ්කලංක සුන්දර පරිසරයක වටපිටාවක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන වැතිය සුන්දරත්වයේ ඒ වගේම ඒ නිදහස් නිෂ්කලංක බව. ඉතින් මම නැවත වතාවක් සඳහන් කරන්න ඕනේ මේ පාර භාවිතා වෙන්නේ මේ දකුණුපස අද අරන් ආපු නිවසට සහ ඒත් එක්කම ඉදිරියෙන් තියෙන අනෙත් නිවසට පමණයි. ඉතින් මේක පොදු පාරක් නෙවෙයි. මේක ඒ ගෙවල් දෙකට විතරක් පාවිච්චි වෙන පුද්ගලික පාරක් විදිහට තමයි තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු ඉඩමේ, ඒ කියන්නේ නිවසේ ඉදිරිපස තියෙන ඉඩමේ කොටසට. සාමාන්‍යයෙන් මෙතන පර්චස් කොමත් 40ක විතර වගේ ප්‍රමාණයක් ඉදිරිපසට වෙන්න තියෙනවා. මේ ඉඩම වලට මේ සම්පූර්ණ දීපනම, ඒ කියන්නේ පර්චස් 85ත් සමගම මේ නිවස වලට සම්පූර්ණ එක ගණදුනුවක් විදිහට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේ ඉඩම කොටස් වශයෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට යම් කිසි මිල ගණන් වෙනස් වීමක් සිද්ධ වේවි. මේ සම්පූර්ණ දේපල ඔයා මිලදී ගන්නවා නම් ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මේ දේපල 1,300ක මුදලකට, ඒ කියන්නේ මිලියන 30කට. එහෙම නැත්නම් මම ඔයාට කලින් සඳහන් කරා වගේ මේ ඉඩමේ කොටස් වශයෙන් ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට මිල ගණන් යම් කිසි දුරකට වෙනස් වීමට ඉඩ තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මේ ඉඩමේ පිහිටලා තියෙන ඉතාම පිරිසිදු වතුර ලබා ගන්න පුළුවන් හොඳ ලිඳක්. ඉතින් ඔයාලයේ දැක්ක වතුර මට්ටමට වඩා මේ ලිඳ ගොඩක් ගැඹුරුයි. නමුත් ඉතින් අඩිය බලාගන්න මට්ටමටම මේ වතුර ඉතාම පිරිසිදුයි. ඉතින් ඔයා මේ දේපල පරීක්ෂාව සඳහා ආවොත් ඔයාට ඒ දේ බලාගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනව ඇති මෙතන පාර පැත්තර වෙන්න යම් කිසි උස මට්ටමකින් තියෙන. ඒ කියන්නේ පාර ටිකක් උස මට්ටමකින් තියෙන. ඒ වගේම තමයි නිවස පිහිටි ස්ථානයත් ටිකක් උස මට්ටමකින් තියෙන්නේ. එතකොට ඔයාලට පේනව ඇති අර නිවසට ඇතුල් වීම සඳහා ඉදි කරලා තියෙන මාර්ගය. එතකොට ඒ පැත්තත් බැම්මක් ගහලා තමයි පාර ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේක තියෙන්නේ දැන් මේ පහළ ස්ථානයක නිසා මෙතන වතුර පිරෙනවා ඇති කියලා. ඉතින් ඒ ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. ඉතාම වගකීමෙන් මම කියන්නේ, මොකද මම මේ දේපල පරීක්ෂාවට මේ වීඩියෝ පටිගත කිරීමට ගියපු නිසාම. ඉතින් මම ඔයාලට ඒ දර්ශන පෙන්වන්න මෙතන ඔයාලට බලාගන්න පුළුවන් වතුර බැස්ම උදෙසා වෙනම මේ මාර්ගය හරහා බෝක්කුවක් ඉදි කරලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ ඒ බෝක්කු කට. ඉතින් මෙතනින් යම් කිසි වතුර ප්‍රමාණයක් එකතු වෙනවා නම් මෙතනින් මේ මාර්ගෙන් එහා පැත්තට යනවා. එතකොට එහා පැත්තට ගියාම මේ මාර්ගෙන් එහාට වෙනම කොන්ක්‍රීට් යොදා සැකසූ කාණු පද්ධතියක් තියෙනවා. ඒ කාණු පද්ධතිය හරහා තමයි ඒ වතුර ගැලීම සිද්ධ වෙන්නේ.
ඉතින් ඒ නිසාම වතුර පිරීම ගැන මෙතන කිසිම දෙයකට බය වෙන්න එපා. එතකම ඔබට බලා ගන්න පුළුවන් මේ ඉඩම කොයි වගේ ශස්ත්‍රීයක භූමියක්ද කියන එක මේ වැවිලා තියෙන ගස් කොළන් වලින්ම ඕනම දෙයක් වගා කිරීමේ හැකියාව තියෙන හොඳ සරුපසක් තියෙන භූමියක් තමයි මේක. අපි දැන් ගිහිල්ලා බලමු නිවසේ ඇතුළත තත්ත්වය කොයි වගේද කියලා. මම ඔයාලට මුලින් සඳහන් කරා මේ නිවස නොමිලේ. ඒ කියන්නේ නිවසට අය කිරීමක් නැහැ. භූමියේ වටිනාකමට තමයි අලෙවි කරන්නේ. නමුත් නිවස පරීක්ෂා කරලා බලමු අපි නිවසේ තත්ත්වය කොයි වගේද කියලා. මේ ඔයාලා දකින්නේ ආලින්දයේ කොටස. ඉතින් මේ නිදන කාමර විශාල නිදන කාමර හතරක ප්‍රමාණයක් මේ නිවසේ අන්තර්ගතයි. ඒ වගේම තමයි ආලින්දයේ කොටස, ඒ වගේම තමයි කෑම කාමරය, ඒ වගේම බාත්รูම් එකක් සහ කිචන් එකකින් සමන්විතයි. ඒ වගේ තමයි පිටතින් පිහිටා ඇති වෙනම සේවක වැසිකිළියකුත් සහිතයි. ඔබට බලා ගන්න පුළුවන් සාලය සහ කෑම කාමරය ටයිල් කරලා තිනවා. ඒ වගේම තමයි සිවිලින් ගහලා තිනවා. ඒ වගේම මම කලින් සඳහන් කරා නිදන කාමර විශාල හතරක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවටත් සිවිලින් ගහලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අද කාලේ තියෙන බඩු මිලත් එක්ක මේ වගේ නිවසක් ඉදිකරන්න ගියොත් එහෙම ඒකට කොයි වගේ වියදමක් යනවද කියලා. ඉතින් ඒ වගේ කාලෙක මේ නිවසට වටිනාකමක් නැතුව ඔයාට මේ භූමිය මිලදී ගන්න තියෙනවා කියන්නේ ඇත්තරම ගොඩක් ලොකු හොඳ අවස්ථාවක්. මම කලින් සඳහන් කරා වගේ වලල සෙන්ට්‍රල් එකට ඉතාම ආසන්නයේ මීටර 100ක දුරකින් තමයි මේ දේපල පිහිටලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා වලල සෙන්ට්‍රල් එක මහනුවරවට කෙනෙක් නම් හොඳ ප්‍රසිද්ධ පාසලක්. ඉතින් සෑම විෂය නිර්දේශයක්ම ආවරණය වන පරිදි විෂයන් ඉගෙනවෙන පාසලක්. ඉතින් ඒ වගේ ප්‍රසිද්ධ පාසලකට ඉතාම ආසන්නයේ පිහිටලා තියෙන දේපලක් මිලදී ගන්නවා කියන්නේ ඔයාගේ දරුවාගේ අනාගතය වෙනුවෙනුත් ඉතින් ගන්නා වූ යහපත් තීරණයක් වේවි මේක. ඒ වගේම තමයි මේ අවට ඉන්න අසල්වාසීන් වැදගත් වෘත්තියන්වල නියවැළෙන උදවිය තමයි මේ වටේ පිටේ ඉන්නේ. ඉතින් ඒ වගේ වැදගත් පරිසරයක් තියෙන නිදහස් නිෂ්කලංක භූමියක් මේක. ඉතින් ඔයාගේ හොඳ තීරණයක් වේවි මේක ඇත්තටම. ඉතින් ඒ නිසාම ඔයාලට මතක් කරන්න කැමති කතා කරන්න මේ තිරේ දිස්වන අංකයට හිමිකරු සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ හරහා ඔයාලට ඉතින් වැඩි විස්තරයක් දැනගන්න වගේම දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන ඒකමකින් අනතුරුව මේ වටිනා කියන දීපලේ හිමිකාරීත්වය ඔයාගේ කරගන්නත් ඔයාට හැකියාව තියෙනවා ඒ හරහා. ඔන්න ඉතින් ඔයත් ව්‍යාපාරික අවස්ථාවක් උදෙසා හෝ නේවාසික අවස්ථාවක් උදෙසා, එහෙම නැත්නම් නේවාසික හා ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් දීපලක් හොයපු කෙනෙක් නම් ඔයා මෙන්න ඔයාට හම්බෙලා තියෙන හොඳම හොඳ අවස්ථාවක්. මොකද මේ දීපලේ නිවස පිහිටලා තියෙන්නේ ඉඩමේ මැද හරියට වෙන්න. ඉතින් ඉදිරිපස ඔයාලට ප්‍රධාන මාර්ගයට මූණලා, කාපට් මාර්ගයට මූණලා හොඳට ඉඩකඩ තියෙන විදිහට භූමිය තියෙනවා. ඉතින් කැමති ව්‍යාපාරික අවස්ථාවක් ආරම්භ කිරීම උදෙසා ස්ටෝස් එකක් කරන්න පුළුවන්, යාඩ් එකක් කරන්න පුළුවන්, ඒ වගේ ඕනම දෙයක් ඉදිරිපස භූමියේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ භූමිය ලොකු වැඩි නම් පිටිපස කොටසට වෙන්න තව වගා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පිටිපස කොටස අනවශ්‍ය නම් ඔයාට වෙනම ප්‍රවිෂ්ඨ මාර්ගයක් තියලා පිටිපස කොටස කොටස් වශයෙන් හෝ සම්පූර්ණ තනි කොටසක් විදිහට අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසාම මේ වටිනා කියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට අපි සමුගණ්ඩයි ලෑස්ති වෙන්නේ තවත් වීඩියෝකින් හමු වෙන බලා පුරුතු ඇතුව. සම්පූර්ණ දේපලම ඔයාලට පෙන්වන්න උමනාව තිබ්බ නිසා වීඩියෝ එක ටිකක් දිග වැඩි වුණා. නමුත් ඉතින් ඒ පිළිබඳව සමාව අයදින්නත් කැමතියි. නමුත් ඉතින් ඔයාලට හරි දේ හරිම විදිහට ලබා දීම තමයි කැන්ඩි ප්‍රොපර්ටි අපේ අරමුණ කියලා ආදරයෙන් මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. තවත් වීඩියෝ එකක් අරගෙන නැවත ඔයාලව හමු වෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් සියලුම දෙනාට.